චිත්තගුත්ත තෙරුන් වහන්සේගේ කතාව. කොරණ්ඩ ලෙනෙහි වැසි චිත්තගුත්ත නම් තෙරුන් වහන්සේ නමක් විය. ඒ ලෙන ඉදිරියේ නාගසක් විය. තෙරුන් විසින් කිසිවිටකත් හිස ඔසවා ඒ නාගස උඩ නොබලන ලදී. ඒ ඒ කාලයේහි කොළ මල් කෙසුරු ආදී වැටුණු විට මල් ආදී හටගත්තේ යයි දැනගනි. ඒ ලෙනෙහි සත් බුදුරජාණන් වහන්සේලාගේ අභිනිෂ්ක්‍රමණය සිටියම් කරන ලද්දේය. තිස් අවුරුද්දක් එහි විසූ තෙරුන් වහන්සේ කිසිවිටක ඒ වාදන බැලීය. තිස් වසකට පසු තෙරුන් වහන්සේ රහත් විය. මහා සේන නම් රජතුමා තෙරුන් වහන්සේට රජගේ වැළඳීමට ආරාධනා කළේය. තෙරුන් වහන්සේ සාවුරුද්දක් රජගේ දන් වැළඳීය. පිරිනිවන කාලයේ යමෙකුට මාර්ග ඵලෙහි සැකයක් ඇත්නම් මාගෙන් විචාරණු මැනවයි කී විට රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා, ස්වාමීනි, මෙතෙක්කල් රජගේ වැළඳූ ඔබ වහන්සේ රජු දේවියත් වෙන් වශයෙන් හැදෙන ගත හැකිදැයි විචාලහ. මට දැක හඳුනන්නට නොහැකිය. කටහඬින් හැඳින ගනිමේ තෙරුන් වහන්සේ කීය. රජු වඳින විටත් දේවිය වඳින විටත් තෙරුන් වහන්සේ මහරජ නවතුනු මැනවැයි කීහ. ඒ තෙර නම මෙසේ සංවර කළ ඉඳුරන් ඇත්තේ විය.